අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ අදත් එක්වන්නේ ස්වාධීන රූපවාහිනී දිවා පුවත් විකාශයත් සමගින් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ඉනිගත් දියමන්තියේ කපිතාන් අධිකරණය හමුවට TNA හර්තාලයට උතුරු නැගෙනහිර දෙමළ ජනයා එරෙහි වෙයි. මන්තිරුවේ නීතිය කඩකොළොත් දඬුවමට පොලිසිය සූදානම්. විසා නැතිව සිටි විදේශිකයන් 47ක් පොලිස් කූඩුවේ. කොරෝනාවෙන් ලොව පුරා ලක්ෂ 10ක් මරුට. මුලින්ම දේශීය පුවත්. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවේ කපිතාන්වරයා මෙවැනි විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා. ග්‍රීක ජාතික තිරෝස් හිලියාස් මහතා මෙසේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ පසුගිය 17 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නිකුත් කළ නොතිසියකට අනුවයි. විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා. නෞකාව ගිනි ගැනීමට ලක් වූ අවස්ථාවේ එය මැඩ පැවැත්වීම සඳහා ස්වයංක්‍රීය ආරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳ වගකීතු ආයතන දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් කපිතාන්වරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාර පිළිබඳ කරුණු සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද යළි පැමිණියා. පූජි ජයසුන්දර මහතා මෙම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින සිවවන අවස්ථාව මෙයයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වළක්වා ගැනීමට තිබූ අනතුරක් බව බොහෝ අංශ අවධාරණය කර තිබෙනවා. ඒ මේ ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු වාර්තා කලින් ලැබී තිබීම හේතු වෙනුයි. මේ සම්බන්ධයෙන් ඒ වන විට පොලිස්පතිවරයාව සිටි පූජි ජයසුන්දර මහතාටද චෝදනා එල්ල වී තිබෙනවා. හිටපු අමාත්‍ය මලික් සමර වික්‍රම මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැමිණ සිටිනවා. ඔවුන්ගෙන් මෙවැනි විට ප්‍රකාශ සටහන් කරමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරුවන් පවසන්නේ. දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක එකබුතුවෙන් උතුරු නැගෙනහිර පළාතේ හර්තාලයක් පැවැත්වීමට බල කර තිබුණද එය අසාර්ථක වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයට එරෙහිව හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් කඩවසා දමන ලෙසට මෙම දෙමළ දේශපාලන පක්ෂ උතුරු නැගෙනහිර ව්‍යාපාරිකයන්ට දන්වා තිබුණා. එහෙත් ඊට විරෝධය පළ කළ වෙන්සල් හිමියන් අද උදැසනින්ම තම ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. වවුනියාව ඇතුළු උතුරේ නගරවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවා. මේ අතර ඊළඟයේ තමිල් අරසු පක්ෂය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් රජයට එරෙහිව ක්‍රියාත්මක කළ හර්තාලය නගරහිර ජනතාවද ප්‍රතික්ෂේප කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලු ව්‍යාපාර ස්ථාන සුපුරුදු පරිදි විවෘත කර ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. වාහන ගමනාගමනයේද සාමාන්‍ය පරිදි සිදුවනවා. බැංකු සහ පොදු වෙළඳපොළ මෙන්ම පාසල්ද සුපුරුදු පරිදි විවෘත කර ඇති ආකාරය දැකගත හැකියි. අද සිට මන්තිරණීතව කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ගතවාහන කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසනවා. පසුගිය 14 වනදා සිට යළි ආරම්භ කරන ලද මන්තිරණීතිය පෙරවරු 6 සිට 9 දක්වාත් පසරු 4 සිට රාත්‍රී 8 දක්වාත් කොළඹ තදාසන්න ප්‍රධාන මාර්ග 4ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වුණා. මුල් සති දෙක තුළ මන්තිරණීතිය කඩ කරන රියදුරන් දැනුවත් කිරීම හා අවබෝධය ලබා දීම සිදු කෙරුණා. අද සිට මන්තිරණීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව මන්තිරණීතිය ක්‍රියාත්මක මාර්ගවල තදබදය අඩු කිරීමේ අරමුණින් සංඥාලාම්පු හෙවත් ට්‍රැෆික් ලයිට් පිළිබඳව සමීක්ෂණයක් සිදු කෙරෙන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ.
2020 සැප්තැම්බර් 14 වෙනි දින ආරම්භ කරන ලද නැවත ආරම්භමු මහාමග විනය යන තේමාව යටතේ තුන්වෙනි සතියත් අද දින ආරම්භ කරා මන්තිරු නීති ක්‍රියාත්මක කිරීමේදී ඒ පුරා සති දෙකක කාලය තුල අපි මාර්ගයේ භාවිතා කරන රීදුරු මහතුන් ඒ වගේම යතුරුපැදි පැදිකරුවන් ඒ වගේම ත්‍රිරෝද රථ රීදුරු මහතුන්ට ඒ සති දෙක තුලම දඩ පත්‍රිකාවක් හෝ ඒ වගේම අධිකරණ කටයුතු කරන නඩු කටයුත්තක් කිසිවක් සිදු කරේ නැහැ. පසුගිය සෙනසුරාදා දින ඒ වැරදි කරන සියලුම රීදුරු මහතුන් යතුරුපැදි පැදිකරුවන් සහ මාර්ගයේදී වැරදි සිදු කර සියලුම රියදුරම් අපි ඩෝන කැමරාවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඒ වගේම වීඩියෝ කණ්ඩායම් යොදවලා ඒ ඡායාරූප ලබාගෙන ඔබ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිද්ධ කරා. විශේෂයෙන්ම අද දින ශ්‍රී ලංකා පොලිසිය මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ නගර සභාව සමග එකතු වී මේ තියෙන සියලුම සංඥා ලාම්පුවල වැඩිපුර වාහන ප්‍රමාණයක් ගමන් කරන ප්‍රදේශවලට වැඩිපුර ප්‍රමාණයක් ලබා දීමත් අඩුවෙන් වාහන ගමන් කරන ප්‍රදේශවලට අඩුවෙන් කාලය ලබා දීමත් ඒ සම්බන්ධව සමීක්ෂණ සිදු කරන අද දිනත් මන්තිරු නීතිය ක්‍රියාත්මක කරනවා. මහිතේ සාර්ථකව ක්‍රියාත්මක වීමේදී වාහන තදබදය අඩුවත්වත් දැනටත් පෙනී යනවා. මන්තිරු නීතියට කඩ කරන රියදුරු මහතුන් මාර්ගයේ වම්පස සිට දකුණු පසට දකුණු පස සිට වම්පසට සිට්සැට් ක්‍රමයට ගමන් කිරීමේදී වාහන තදබදය නිර්මාණය කිරීම නමුත් සම්බන්ධව අද දින සිට ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනතුරු අවම කරලා රථවාහන තදබදය අවම කර ගැනීමට ඔවුන් ශ්‍රී ලංකා පොලිසියට සහය ලබා දෙන ලෙසටත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම වැඩපිළිවෙල පිළිබඳව ජනතාව මෙලෙස අදහස් පළ කළා. වැඩක් නැහැ ඉතින් මේක හැමදාම එහෙම තමයි. හැමදාම බ්ලොක් එක තමයි යනකොට හැමදාම පළක් වෙනවා. කලර් ලයිට් එකෙන් ගියා නම් ගිහිල්ලා මේ වෙනකොට. වෙනදට වඩා නම් දැන් බ්ලොක් එක අඩුයි. පහසුවෙන් යන්න පුළුවන් කියලා නම් හිතෙනවා. නීතිය නම් හොඳයි ඉතින්. ඒක හරියටම ක්‍රියාත්මක කරනවා නම් අපි හරි කැමති. හොඳයි ඉතින් හැමෝම පිළිවෙලට වැඩක් කරනවා නම් ඒක හොඳයි. සාර්ථකත්වයක් තියෙනවා. නැත්නම් නෑ. මේ ජොබ් එක යනකොට පොඩ්ඩක් පරක් වෙන්නේ. අතරම ගොඩක් සාර්ථකයි. වැඩි හරියක් ජනතාව ගමන් කරන හරියට තව පොඩ්ඩක් ඉඳකඩ වැඩි කරොත් තමයි වඩා සාර්ථක කියලා හිතනවා. ප්‍රතිපවාහනේ තමයි බහුතරයක් මේ ගමන් කරන්නේ. එතකොට වැඩි ඉඩකඩක් දෙන්න ඕන. එහෙම වුණොත් මාර්ග තදබදේ අවම වෙනවා. එහෙම නැතුව මේ සාමාන්‍ය වාහන වලට දුන්නා කියලා මේකේ තදබදේ අඩු වෙන්නේ නැහැ. හොඳ දෙයක් වෙනවා නම් හොඳයි නේද? පිටිපිට හරියටම කියන්නේ බලමු. ලේන් හතරක් හතරේ දිනම් කමක් නැහැ ඔය මන්තිරුමේ මේකේ. යන්න යන පටු මගවල් එනකොට අමාරුයි ඉතින්. යන්න දෙයක් නැහැ ඉතින් මෙතනටලා බලන් ඉන්න එක තමයි වෙන්නේ. සාර්ථකද අසාර්ථකද හැමදාම මේ බ්ලොක් එකේ තියලා වුණේ. පාරවල් ලොකු කරන්න ඕනේ මහත්තය. හොඳයි හොඳයි. හොඳයි සාර්ථකයි. කැම් ප්‍රමාණය දුරට සාර්ථක වෙයි. නමුත් දැනට නම් සාර්ථකත්වයක් පෙන්වන්නේ නැහැ. අපිට පරක් වෙයි හැමදාම. හොඳයි ඉතින් ඇත්තටම මේ විනය ගණකර නීතියෙන් බී කරන්න පුළුවන් මේ මන්තිරු නීතියෙන් තමයි. වාහන නැත්තම් යන්නේ ඕන වට පාවටනේ හිට මෙට දදා යනකොට ඉතින් හරි කරදරයි. මේක මේ ක්‍රමවේදයකට ගත්තොත් එහෙම බොහොම හොඳයි කියලා තමයි හිතෙන්නේ. මද්දවි ජාරම්තුදාම සිටින මද්දවි නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ලබන 12වනදා දක්වායි. පොලිස් මද්දවි නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මද්දවි තොග ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින පොලිස් නිලධාරීන් පිළිබඳ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ අද යළි විභාගයට ගැනුණා. කෙසේ වුවද අද දිනේද සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. විමර්ශන නිලධාරීන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම සැකකරුවන් මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව මංජු නැමැති සැකකරුවෙකු අත්අඩංගුවටගෙන විමර්ශන සිදු කරන බවයි. එහිදී පිස්තෝල දෙකක් සහ T56 ගිනි අවි දෙකක් සොයාගෙන තිබෙනවා. ඉන් එක් පිස්තෝලයක් 1996 වසරේ දෙසැම්බර් 31 වනදා ශ්‍රී ලංකා යුද හමුදාව යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයට නිකුත් කළ අවියක්. යුද හමුදාව සතු ගිනි අවියක් මෙලෙස පාතාල සාමජිකයන් අතරපත් වූයේ කෙසේද යන්නත් එම ගිනි අවිය නිකුත් කර තිබුණේ කුමන නිලධාරියාට දන්න පිළිබඳවත් වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාව දිලීප පීරිස් මහතා පෙන්වා දුන්නා. සැකකරුවන් බැඳුම්කරයක් මත මුදාහන්න ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳ තවදුරටත් කරුණු දැක්වීමට අවශ්‍ය බවට විත්තියේ නීතිඥවරයා කර ඉල්ලීම අනුව ඒ සඳහා ලබන 7 වනදාට දිනයක් ලබා දුන්නා. සුවහසක් රසිකයන් සිනහවෙන් කුල්මත් කළ චිත්‍රපට නළු ටෙලිසන් කුරේ අභාවප්‍රාප්ත වුණා. කෙටි කාලයක් අසනීප විසිට සිනහවෙන් කුරේ මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේදී ජීවිතයෙන් සමුගත් බව රෝහල් ආරංචි බාර්ග සඳහන් කරයි. චිත්‍රපට ගණනාවකට හාස්‍ය උපාදයෙන් දායක වූ ටෙලිසන් වේදිකා නාට්‍ය ගණනාවකටද සිය දායකත්වය සැපයුවා.
පෙරඩිකාරියෝ චිත්‍රපටයෙන් සිනමා දිවියේ ඇනබූ ටෙනිසන් කුරේ මහතා මිය යන විට ටෙනිසන් කුරේ 60 වන විහි පසු වුණා. 68 වන විහි පසු වුණා. මේ පිළිබඳ තොරතුරු අපගේ ඉදිරි පුවත් තුලින් බලාපොරොත්තු වන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පැවති සාකච්ඡාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ හමුවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය කෙහෙලි රබුක්කැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණු ගණනාවක් ඉදිරිපත් වෙලා තිබ්බා මාධ්‍ය හරහා. ඒ අනුව අද දවසේ අපි COVID-19 සම්බන්ධව ඒ වගේම ඒ පාලනය කිරීම සම්බන්ධව සාකච්ඡා වුණා. ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා වුණා. සංවර්ධන සහභාගීත්වය සහ සංවර්ධනීය සහයෝගත්වය සහ ඒ එකමුතුව සම්බන්ධව සාකච්ඡා වුණා. ආර්ථික දැක්ම සහ ඒ සම්බන්ධව ඇතිවෙන කටුණු සම්බන්ධව සාකච්ඡා කරා. වෙළඳ ආයෝජන සම්බන්ධවත් ආරක්ෂාව සහ ආරක්ෂක විධිවිධාන සහ ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධව සාකච්ඡා වුණා. ඒ වගේම ධීවර ප්‍රශ්නය සාකච්ඡා කරා. අධ්‍යාපනය සහ මානව සම්පත් සම්බන්ධව සාකච්ඡාවක් ඇති වුණා. සංස්කෘතික සහ බෞද්ධ ෆිලොසොෆි එහෙම නැත්නම් දර්ශනය සම්බන්ධව සහ ඒ සම්බන්ධව ලබා දිය හැකි සහයෝගය සම්බන්ධව සාකච්ඡා වුණා. එවැනි සාකච්ඡාවකට තමයි මුළුපිරුනේ. වීසා නොමැතිව මෙරට නැදී සිටි විදේශිකයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතුළුතර සිදු කළ විශේෂ මෙහෙයුමකදී එහිදී විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 1481 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ. වීසා නොමැතිව රැඳී සිටියේදී අත්අඩංගුවටගෙන ඇත්තේ විවිධ ජාතීන්ට අයත් 47 දෙනෙක්. විවිධ අපරාධ සිදු කර පොලිසිය මගහරිමින් සිටියේ 70 දෙනෙකුද අත්අඩංගුවට පත් වුණා. දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 777 දෙනෙකු හා අධිකරණයේ මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 326 දෙනෙකුද අත්අඩංගුවට ගත් අය අතර සිටින බව පොලිසිය පවසනවා. පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මාවාන් නැමැති මද්‍රව්‍ය අලෙවිකල පුද්ගලයෙකු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මාවා කිලෝග්‍රෑම් 4ක්ද සමකයි. බස්සහිර පළාත් බුද්ධි කොට්ටාසයට ලැබුණු තොරතුරක් මත ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වැඩලීම සිදු කළා. රත්ගම දෙවෙනිගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළ අස්සන්නේ වළදබා තිබූ T56 ජීව උණ්ඩ 39ක් සොයාගෙන තිබෙනවා. රත්ගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුවයි මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇත්තේ. ඒවා ප්ලාස්ටික් බටයක අසුරා වළදමා තිබුණා. මෙයතර බෙලියත්ත කොස්කොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බොර 12 පතරම් යුදන ගල්කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව පතරමක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බෙලියත්ත පොලිසියට අනුයුක්ත කොට්ටාස බුද්ධ්‍යාංශ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. ඒ සමගින් අදල නියමිත දිවා පුවත් අවසන්. ඔබට සුබ දවසක්.